සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද සිට ආරම්භ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙතෙක් නියම ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පවන ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වෙන බවයි. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියෙක් විසින් මේ පිළිබඳව හොයලා බලලා ඒගොල්ලෝ සෑහීමකට පත් වෙනවා නම් පමණක් මේක කළ යුතුයි කියන එකයි අපි කියන්නේ. සරලව කිය යුත්තේ ඒ අය අධි අවදානම් අය නොවිය යුතුයි. ඒ සඳහා තමයි අපි පැහැදිලිවම පෙන්눔 කරලා තියෙන්නේ වයස් සීමාවක් පෙන්නලා තියෙනවා. රෝග වලින් තොර වෙන්න ඕන, රෝග ලක්ෂණ වලින් තොර වෙන්න ඕන. ඊළඟට සරලවම කියන්නේ නිවසේ වාතාවරණය මේ ක්‍රියාවලියට සුදුසු වේ. මේක වැරදියට පාවිච්චි කරගනිමින් බරපතල අඩි අවදානම් රෝගීන් විවිධ ක්‍රමවේද මගින් නිවසේම රැකබලා ගැනීමට උත්සාහ කළොත් මං හිතනවා නිවසේදී මරණ වීම යම් ප්‍රමාණයකට වැඩි වෙන්න පුළුවන්. දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් දිවයිනේ රෝහල් රසක ධාරිතාවය මෙවන විට ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් මෙවන විට අනෙකුත් දිස්ත්‍රික් රෝහල් වලද සහාය ලබා ගනිමින් ඇති බවයි වාර්තා වුණේ. මේ හෝමාගම මූලික රෝහලේ ධාරිතාවය ඉක්මවා ඇති ආකාරයයි. මේ මොහොත වෙනකොට විශාල රෝගීන් සංඛ්‍යාවක් රෝග ලක්ෂණ සහිතව පැමිණීමත් එක්ක ඒ අයගෙන් කොටසක් දැඩි සත්කාර ඒකකවලට හයි ඩිපෙන්ඩන්සි ඒකකවලට යොදවන්නත් සිද්ධ වෙනවා. මේ වැඩි වෙන රෝගීනුත් එක්ක මේ රෝහල්වල තිබිච්ච වාට්ටුසක්වල තියෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වුණා. මේ ක්‍රියාවලියේදී අපිට ඊළඟ විකල්පය වන්නේ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කරලා තිබෙන පහසුකම් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ගැනීම. මේක ඉතා සැලකිල්ලෙන් කළ යුතුයි. නැවතත් කියනවා කිසිම රෝහලක හිස් ඇඳන් තියාගෙන රෝගීන් බලාපොරොත්තුෙන් අපි ඉන්නේ නැහැ. ඒක කරන්න බෑ. මගේ දැනුමේ හැටියට හතරවෙනි රැල්ලක් දක්වා යන්නවටත් වඩා තුන්වෙනි රැල්ල අවසාන වුණාද කියන ප්‍රශ්නේ මට නම් තියෙනවා. අපි හිතුවටත් වඩා වේගයෙන් රෝගීන් අඩු වෙලා ඊට පස්සේ අපිට ප්‍රමාණිකුලව වැඩි වෙන්න පටන් ගත්තා. කලක්තිස්සේ කොරෝනා නොවන හේතු නිසා මිය ගිය ඥාතීන් විසින් හඳුනා නොගත් මృతදේහ ආදාහණය හෝ බොහොමදානය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී තිබෙනවා. එම මృతදේහවල DNA පරීක්ෂාවන් සඳහා අවශ්‍ය සාම්පල් ලබා ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති බවයි රාජාමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. එසේම කළුබෝවිල රෝහලේ ඉක්ුද්දා වැඩි වශයෙන් ගොඩ ගැසී තිබුණේ ඥාතීන් විසින් හඳුනා නොගත් මృతදේහ බවයි රාජාමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර කළුතර නාගොඩ රෝහලේදී මියගිය කොවිඩ් රෝගීන්ගේ මృతදේහ ආදාහනය කිරීම සඳහා අදාළ මృతදේහ මතුගම දොඩම්ගොඩ කළුතර සහ බණ්ඩාරගම යන ආදාහනාගාර වෙත ඊ රාත්‍රියේ යොමු කර තිබුණා. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන වෙත් තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අදාළ එන්නත් තොගයේ දිවයිනට රැගෙන වෙත් තිබුණා. මේ අතර අදත් කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙතර බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත් කරන වැඩසටහන අද දිනේත් ක්‍රියාත්මක වුණා. කෙසේ නමුත් එම මධ්‍යස්ථානයට ප්‍රමාණවත් තරම් එන්නත් ලැබී නැති බවයි ජනතාව චෝදනා කළේ. දැන් මේ ඉන්න තැනකට දෙන්නේ නැහැ කියලා කියනවනේ. 500 නම්බර ගෙනත් තියෙන්නේ බෙහෙත් පළවෙනි එකෙන් 500, දෙවෙනි එකෙන් 500. දහස් එක්ක ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. මේක මේ බලන් ආවේ මිනිස්සු වයසක අය කොච්චර මෙතන දුක් විඳිනවද? එනකොට නිවුස් බලනකොට නම් කියන්නේ මේ දිහින් විද ගන්න කියලා. විද ගන්න ආපුවම බලන් විඳින දුක අපි ලෙඩ්ඩු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.